අපේ ලස්සනට තිබුණු පවුලේ සතුට සීසී කඩ විසිරුණා. අසරණ වෙලා ඉද්දි තමයි එතුමාගෙන් මට කෝල් එකක් ආවේ. ඒ දේ ඉෂ්ට කරනවා කියලා. මට තාම අඩියක්වත් ඇවිදින්න අමාරුයි. සුදු බෝලේ තාමත් අඬනවා. ක්ලබ් වසන්ත ඝාතනයේ වී මාස 3ක් ගත වෙනවත් එක්කම වසන්තගේ බිරිඳ මැනික් මෙසේ ප්‍රථම වතාවට පුවත් පතකට හැඬු කඳුලින් වචන සල්පයක් පවසා තිබුණා. උපුටා ගැනීමක්. වසන්ත නැති වුණාට පස්සේ අපේ මුළු පවුලෙම තිබුණු සතුට සීසීකඩ විසිරුණා. තාම මට හරියට අඩියක්වත් බිමට තියාගන්න අමාරුයි. වසන්ත නැති වෙලා මාස 3ක් ගත වුණත් අපේ ගෙදර කාගේවත් මුහුණවල හිනාවක් දකින්න නැහැ. හැම සතියෙම රෝහලට ගියාම විවිධ වෛද්‍ය පරීක්ෂණවලට මාව යොමු කරනවා. ඇත්තටම දැන් නම් මට බෙහෙත් බීලා බීලාම මුළු ජීවිතේම වගේ එපා වෙලා තියෙන්නේ. ශල්‍ය කර්මයට වාචනය කරපු තැන් සැරින් සැරේ හරිම වේදනාවක් මට ඇති කරනවා. ඊට වඩා මගේ හදවතේ තියෙන වේදනාව නිසා වසන්තව මතක් වෙන වාරයක් පාසා මුළු දවසම වගේ මං ගත කරන්නේ අඬන. ඒත් මගේ දරුවෝ ගැන හිතනම මට මොකක්ද අමුතු හයියක් හිතට දැනෙනවා. සුදු බෝලේ තාත්තව මතක් වෙන වාරයක් ගානේ වීඩියෝ බල බල අඬනවා. වසන්තගේ අඩුව පුරවන්නේ දැන් ලොකු පුතා. එයා තමයි අපේ පවුලේ වගකීම බාර අරගෙන තියෙන්නේ. ඒ වගේම අපිට ලැබිලා ඉන්නේ රත්තරන් ලෙලි කෙනෙක්. එයාත් අපේ පවුලට ගොඩක් ආදරෙයි. වසන්තගේ මරණයට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා මම හිතාගෙන ඉන්නවා. මේ වෙනකොට ප්‍රධාන සැකකරුවාව රැගෙන එන්න අදාළ නිලධාරීන් බෙලාරුස් රටට ගිහිල්ලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබුණා. අනුර ජනාධිපතිතුමාත් මේ අසාධාරණයට ලක්ුණු මිනිමැරුම් සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා පොරොන්දුවක් දීලා තිබුණා. ඒ අමිහිරි මතකය ආපහු මම මතක් කරන්න කැමති නැහැ. උපුටා ගැනීම අවසන්.